අයිබෝවන් සුබ දැස්සනක් ප්‍රාර්ථනා කරනවා සිල් දිනාටම අද 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදා බ්‍රහස්පතින දවස අදත් ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන දේවල් ඔබට කියන්නට සූදානමින් එක්වන්න අදත් පත්තර විස්තරෙත් එක්ක අද පත්තර සියල්ලක්ම වාර්තා කර තිබෙන දෙයක් සම්බන්ධයෙන් අපි මුලින්ම වාර්තා කරන්නට ඔබට සූදානමින් සිටිනවා ඊ දවසේදී අමාත්‍යංශ වලට අයත් ආයතන ගැසට් කළා එනුව අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් ඒ සටහන මේ ආකාරයෙන් තබා තිබෙනවා ඇමතිවරුන්ට ආයතන බෙදෙයි ඇමති තනතුරු අඩුවීමෙන් ඇතම් ඇමතිවරුන්ට පැවරෙන ආයතන ප්‍රමාණය වැඩි වෙයි චමර සම්පත් වාර්තාව ලියන්නේ නවරජයේ ඇමතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර යනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 31ක් පවරා ඇත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආයතන අයත් අමාත්‍යංශ සඳහා ආයතන 88ක්ද චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරේ දරණ මහවැලි කෘෂිකාර්මික අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය සඳහා ආයතන 37ක්ද පවරා තිබේ එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරේ දරණ තොරතුරු හා සංනිවේදන උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ආයතන 44ක්ද පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අමාත්‍ය ධුරේ දරණ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ආයතන 42ක්ද පවරා ඇත යනුවෙන් අද පුවත්පත සටහනක් විදිහට ඒ ආකාරයෙන් තබා තිබෙනවා අප සූදානම් ලංකාදීප පුවත්පත කෙරෙහි අවධානය යොමු කරන්න ලංකාදීප පුවත්පතත් අද සටහනක් විදිහට තබා තිබෙනේ ප්‍රධාන සිරස්තලෙන් ඒ කාරණාවමයි අමාත්‍යංශ විෂය ගැසට් කරයි පොලිසිය ඇතුළු ප්‍රබල ආයතන 31ක් ආරක්ෂක අමාත්‍යංශයට වාර්තාව ලියන්නේ රංජන් කස්තෝරේ නවරජයේ කැබිනට් ඇමතිවරුන්ට අයත් අමාත්‍යංශවලට පැවරෙන විෂයන් සහ ආයතන දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබීය අමාත්‍යංශවලට පැවරෙන විෂයන් හා ආයතන වෙන් කිරීම මෙවර විද්‍යානුකූලව සිදු කර තිබීම විශේෂයකි ඉක්ුත් ආණ්ඩු සමයේදී නීතිය හා සාමය අමාත්‍යංශ යටතට පවරා තිබූ ශ්‍රී ලංකා පොලිසිය මෙවර ආරක්ෂක අමාත්‍යංශ යටතට පත්කර තිබීම කැපී පෙනේ පසුගිය ආණ්ඩු සමයේ මුල් කාලයේදී රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර තිබූ නමුත් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් රාජ්‍ය බැංකු සහ ඒවාට අයත් සමාගම් සියල්ලම මුදල් අමාත්‍යංශය යටතට පත් කර ඇත ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයද මෙවර අග්‍රාමාත්‍යවරයාට අයත් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත යනුවෙන් ලංකාදීප පුවත්පත සටහනක් විදිහට ඒ ආකාරයට තබා තිබෙනවා ඒ අමාත්‍යංශ විෂයන් සහ කාර්යයන් ගැසට් කරපු කතාවයි ඊළඟට අපි කාලගුණය කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම් පහුගිය දිනවල කාලගුණ නිසා ජනතාව දැඩි පීඩාවට පත් වුණා උතුරු නැගෙනහිර ජනතාව ඒ වගේම ඉන් පීඩාවට පත් වූ සංඛ්‍යාව කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණාවද දිවෙන පුවත්පත මෙන්න මේ ආකාරයෙන් සටහනක් විදිහට තබා තිබෙනවා අයහපත් කාලගුණෙන් මරණ 11ක් 160690ක් පීඩාවට චමින්ද සිල්වායි වාර්තාව ලියන්නේ දිස්ත්‍රික්ක 20කට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ වන විට පුද්ගලින් 11 දෙනෙකු මියගොස් පවුල් 47004කට අයත් පුද්ගලින් 160690ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා කියන කාරණාව අද පුවත්පත සටහනක් විදිහට ඒ ආකාරයෙන් තබා තිබෙනවා ඒ ජනතාව පීඩාවට පත් වුණු ආකාරයයි මරණ 11ක් අයහපත් කාලගුණය නිසා සිදු වෙලා තිබෙනවා කියන දිවෙන පුවත්පත ආකාරයෙන් සටහන් තිබියදී ඊළඟට ජීවිතහානි ඒ ආකාරයෙන් වාර්තාවෙද්දී අපි බලමු කෘෂිකාර්මික පැත්තට මොන වගේ බලපෑමක් සිදු වෙලා තියෙනවද කියන කාරණාව අද පුවත්පත මෙන්න මෙහෙම සටහනක් විදිහට තබා තිබෙනවා අයහපත් කාලගුණය නිසා කුඹුරු අක්කර 5000කට හානි අයහපත් කාලගුණය නිසා කුඹුරු අක්කර 5000ක් හානි සිදු වූ පුවත ඒ ආකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ පසුගිය දිනවල දිස්ත්‍රික්ක 21කට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා කුඹුරු අක්කර 5000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වෙතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සඳහන් කළා. මීට අමතරව එළවලු හා පළතුරු වගා භූමි අක්කර 5000 ඉක්මවා ප්‍රමාණයකට හානි සිදු තිබෙන බවත් මෙම සියලු දෙනාට සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතු බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක නමල් කරුණරත්න මහතා සඳහන් කළ කාරණාව අද පුවත්පත ඒ ආකාරයෙන් සටහනක් විදිහට තබා තිබෙනවා. අප සූදානම් ඊළඟට මව්බිම පුවත්පතේ තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට දේශපාලන කාරණාවක් දේශපාලන පලිගැනීම් වලට සහන දෙන්න කමිටුවක් ජයසූරිය උඩුකුඹුරයි වාර්තාව ලියන්නේ සටහන මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ
දේශපාලන පළගැනීම් වල සම්බන්ධ කතාවක් දේශපාලන පළගැනීම් වලට ලක්වන්න සහන සැලසීම සඳහා විමර්ශනයක් කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපැටිමදි මහතා පත් කිරීමටද තීරණය කර ඇත මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස අධිකරණ සේවා කොමිසමේ සේවය කළ විශ්‍රාමික ආර් එම් එස් කේ රත්නායක මහතා පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත යනුවෙන් මාව්බිම පුවත්පත සටහනක් විදිහට ඒ ආකාරයෙන් තබා තිබෙනවා ඊළඟට තවත් වෙනස් කාරණාවක් කෙරෙහි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දැන් පක්ෂ ලාංඡනය සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා වගේ අපට පේන්නට තියෙනවා ඊයේ දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමකුත් පැවැත්ුණා ඒ සම්බන්ධයෙන් අද මෞබිම පුවත්පත මෙන්න මෙහෙම සටහනක් විදිහට තබා තිබෙනවා පුටුවෙන් තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරයි ජයසූරිය උඩුකුඹුරයි වාර්තාව ලියන්නේ සටහන වැඩිදුර වෙන්න මෙහෙමයි සටහනක් විදිහට තබා තිබෙන්නේ ඉදිරි මහමැතිවරණයට පුළුල් සංධානයක් ගොඩනගාගෙන යෝජිත පුටුව ලකුණින් තරඟ කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන්ගේ හමුවේදී තීරණය කර ඇත හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආසන සංවිධායකයන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බව මාබිමට වාර්තා කළා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණය සඳහා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම්වල එක් කොන්දේසියක් වූයේ එළමෙන මැතිවරණවලදී පොදු ලකුණ ලෙස පුටුව ලකුණ යොදා ගැනීමයි කියලා සටහනක් විදියට මේ ආකාරයෙන් තබා තිබෙනවා අප සූදානම් මාබිම පුවත්පතේ තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට තවත් කාරණාවක් කියන්නේ බොහෝදාකාරවම දන්නවා මේ දවස්වල ගානියාගේ සිද්ධිය එහෙම නැත්නම් ගානියාගේ සිද්ධිය පහුගිය දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ඇය ලක් කළ අසුස්ථානාපති කාර්යාල සිද්ධිය ඊට කලින් අපි සූදානම් මේ දවස්ෙදී තවත් ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට අපට වාර්තා වුණා හිටපු ආණ්ඩුකාරවරයාගේ කතාව හිටපු ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ රෙජිනෝල් කුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල් කුරේට පිරිසක් පහර දෙති යනුවෙන් මෞබිම් පුවත්පත මෙන්න මෙහෙම සටහනක් විදිහට තබා තිබෙනවා උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතාට පානදුරු ප්‍රදේශයේදී පහර දීමක් සිදුව තිබේ රෙජිනෝල් කුරේ මහතාගේ පාර්ශ්වයේ ප්‍රකාශ කරන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ මහතා සහ ඔහුගේ සහායකින් පිරිසක් රෙජිනෝල් කුරේ මහතාට මෙම පහර දීම සිදු කර ඇති බවයි හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ මහතා සහ ඔහුගේ සහායකයන් පිරිසක් රෙජිනෝල් කුරේ මහතාට විරුද්ධව පානදුරු ප්‍රදේශයේ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එම ස්ථානයෙන් රෙජිනෝල් කුරේ මහතා ගමන් ගන්නා විට එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමෙන් පසු මෙම පහර දීම සිදුව තිබේ ඔබ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹුවා නම් එය හොඳ ආකාරවමට දැකගැනීමට හැකියාවක් ලැබෙන්නට ඇති එහි වැඩිදුර වාර්තාවක් වෙත දැන් අප යොමු වෙමු පානදුර තල්පිටිය ප්‍රදේශයේ නිවසක සංවිධානය කර තිබූ සිය ආධාරකරුවන්ගේ හමුවකට හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ පස්වරුවේ එක් වුණා. ඔහු පැමිණෙන මාර්ගය අවහිර කළ පිරිසක් හිටපු ආණ්ඩුකාරවරයාට සිය විරෝධය පළ කළා. එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර ගුටි පැට හුමාරෝග්ද සිදු වූ අතර එහිදී රෙජිනෝල්ඩ් කුරේ මහතාටද ප්‍රහාරයක් එල්ල වුණා. රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ආධාරකරුවා නමතන අවස්ථාවේදී මාර්ගයේ රැලි සිටි පිරිස ඊට දිගින් දිගටම බාධා කළා. Bye.
පාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මාගේ හිතවත් දීපාල් රත්නායක මහතාගේ නිවසේදී සුහද හමුවක් පැවැත්ුණා. ඒ සුහද හමුවේ පරමාර්ථය වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවීම සඳහා දුන් සහයෝගයට ස්තුති කිරීම. ඒ රැස්වීමට යනකොට බීමතින් සිහි විකල්ව සිටපු පිරිසක් මට පහර දීමට උත්සාහ කළා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව කරන දුෂ්ට වැඩක් හැටියට මම ඒක දකින්නේ. ඒවා සියල්ලම පරාජිතින්ගේ සහ දුර්වලින්ගේ බොළඳ ක්‍රියා හැටියට මා සලකනවා. මම පැහැදිලිව මම ඒ ස්ථානට යන්න නැහැ කියලා තීන්දුව කරා. මෙවැනි තත්ත්වයක් පරිසරයක් තියෙනවා. මෙන්න මේ විදිහට කණ්ඩායම මේ විරෝධය ප්‍රකාශ කරන සූදානමක් තියෙනවා කියලා මට දැනෙච්ච නිසා මම මගේ දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර තමාතුමාට කතා කරා. කතා කරලා එතුමාට මම මේ පාව ප්‍රකාශ කරා. එතුමා ගා ඔබ යන්න ඕනේ නැහැ. ඒක පිළිබඳව එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාගේ සාමාන්‍ය වැඩක් කරගන්න. ඔයා එතනට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියලා. යනවා මම වාදුවට කියලා. වාදුවට ගිහිල්ලා ඉන්න අතරතුර තමයි මේ 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 සිදුවීම සිදුවලා තියෙන්නේ. මට එක දෙයක් පැහැදිලිවම කියන්න ඕන. ඉතිහාසය පුරාම මෙර ප්‍රහාර එල්ල කළා හෝ කාවත් අපහසුතාවක් කළා මෙවැනි මේ ක්‍රියාකාරකම් වලට මගේ ආධාර කරනවා යොමු කිරීමක් කවදාක සිදුවෙලා නැහැ. ආණ්ඩුකාරතුමාට රැස්වීම පැවැත්වීමට අවසර තිබෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නීති අනුකූලව කරන්න පුළුවන්. ඒ වගේම යම් පුච්චලියකට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ විරෝධය ප්‍රකාශ කිරීමෙත් කිසිම බාධාවක් පවතින නීතිය තුළ නැහැ කියලා මම විශ්වාස කරන්නේ. ඒ හිටපු ආණ්ඩුකාරවරයාගේ සිද්ධිය පහරදීමේ සිද්ධිය මේ තවත් පහරදීමේ සිද්ධියක් ඔබ දන්නවා මේ දවස්වල සමාජයේ දැඩි ආන්දෝලනයට ලක් වෙලා තියෙන කතාවක් ඇත්තරම පහරදීමක් සිද්ධ වෙලා තියෙනවද මේ ගැන පරීක්ෂණ සිද්ධ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුවිස් ස්ථානාපති කාර්යාල නිලධාරිණියගේ කතාව මේ දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අය කැඳවමින් පරීක්ෂණ සිද්ධ කරමින් පවතිනවා. ඇයට ඇත්තරම පහරදීමක් සිද්ධ වෙලා තියෙනවද? ඇත්ත නැත්ත හෙට අනිද්දා වෙනකොට එළිවේවි. එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයකුත් මේක යටින් කියවෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධය මොකක්ද? අද මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් මෙන්න මෙහෙම සටහනක් තබා තිබෙනවා. ගානියා CID මගහරි චමර අමරසූරියයි වාර්තාව ලියන්නේ. වැඩි විස්තර මෙන්න මෙහෙමයි. සිව්වෙනි දිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ උදේ පෙනී සිටින ලෙසට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට දන්වා තිබුණද ඇය එම දැනුම් දීම නොතකා මගහැර එම දෙපාර්තමේන්තුව හමුවේ සවස් වනතුරුම පෙනී නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇයව පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන සිද්ධියට අදාළව අකණ්ඩව සිව්වෙනි වරටත් ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඇයට ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව පෙරේදා දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ පොහෝ දිනයක් නිසා නීතිඥ සහාය ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව ගානියාගේ පාර්ශ්වය පෙර දිනේදී සඳහන් කර ඇතත් CID ඒ පිළිබඳව කිසිදු එකඟතාවක් ප්‍රකාශ කර නැතයිද එම ආරංචි මාර්ග සඳහන් කළා යනුවෙන් මව්බිම පුවත්පත සටහනක් විදිහට ආකාරයෙන් තබා තිබෙනවා. ඊළඟට ඇය ඊයේ දවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි කතාවයි ඒ විදිහට සඳහන් කළා තියෙන්නේ. ඇය අද දවසේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිවිද? මා ඔබට සඳහන් කළා මීට පෙර මේක පිටුපස්සව එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් තියෙනවාද කියන සැකයක් මතුවලා තිබෙනවා කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායකවරයෙකුගේ පුත්‍රයෙක් සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා. අද මව්බිම පුවත්පතේ මෙන්න මෙහෙම සටහනක් තියලා තියෙනවා. ඔබට මතකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණි එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයාගේ පුත්‍රයා ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කොළඹ එක්තරා තැනකට එන්නට කියලා කිව්වා. නමුත් එතන මාධ්‍ය සාකච්ඡාවක් තිබුණෙත් නැහැ. ඇය ඔහු මෙන්න මෙහෙම කියනවා, මම අන්ධමන්ද වුණා, මම ගානියා දන්නේ නැහැ, බෙවන්ගේ පුතා වමාරයි. සටහන මෙන්න මෙහෙමයි තියෙන්නේ. තමන් පෞද්ගලිකවම ගානියා බැනිස්ට හඳුනන්නේ නැති බවත් මීට පෙර ඇය මුණගැසීමෙන් හෝ දැකීමෙන් හෝ ඇයගෙන කිසිදු තොරතුරක් නොදන්නා බවත් කැලණිය හිටපු එජාප සංවිධායක බෙවෙන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා ප්‍රකාශ කරයි. ගානියා බැනිස්ට නැමැත්තියගේ නියෝජිතයෙකු යැයි තමන්ට මාධ්‍ය ඉදිරියේදී කියවුනේ මාධ්‍ය දැක කලබල වූ නිසා යයිද ඔහු සඳහන් කළේ. මම ගානියාව අඳුරන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරා කියලා කියනවා. එතකොට මේ පුද්ගලයා එදා කිව්වේ බොරුවක්ද? එක්තරා තැනකට එන්න කියනවා මාධ්‍ය සාකච්ඡාවකට ඇය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරන්න. නමුත් දැන් කියනවා මේ ගානියා දන්නේත් නැහැලු. ඊයේ පෙරේදා ෆොටෝ කිහිපයකුත් එළියට ආවා. මේ මොහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සමගත් ඉන්නවා. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? හෙට අනිද්ද වෙනකොට එළිවේවි. ඊළඟට සුබදානම දිවයින පුවත්පතේ වාර්තාවක් වෙත දැන් යොමු වන්නට. සුවිස් කුමන්ත්‍රණය මෝඩ වැඩක්. ඇය මගේ
පුතාගේ බිරිඳ නොවේ කැලණිය හිටපු එජාප සංවිධායක බෙවෙන් පෙරේරා නෝමන් පලිහවඩනයි වාර්තාව ලියන්නේ. සුවිස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්ෂ කැලණිය හිටපු සංවිධායක බෙවෙන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි කියලා දිවයින පුවත්පත ඒ ආකාරයෙන් සටහනක් විදිහට තබා තියද්දී මාබිම පුවත්පත මෙන්න මෙහෙම සටහනක් තිබෙනවා. ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා කියන කතාවක් පැහැරගෙන යාම බොරුවක් නම් වසර දෙකේ සිට හත දක්වා හිරේ අනුබල දුන්න අයත් හිරේ. මෙන්න මෙහෙමයි සටහන තියෙන්නේ. තමාව කිසියම් අයෙකු විසින් පැහැරගත් බවට මෙරට සුවිස් ස්ථානාපති කාර්යාලයේ සේවිකාවකු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය කර තිබෙන ප්‍රකාශය අසත්‍ය නම් මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඇයට වසර දෙකේ සිට වසර හත දක්වා සිරදඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා ප්‍රකාශ කරයි යනුවෙන් සටහනක් තබාත් වෙනවා මාවබිම පුවත්පත ඒ ආකාරයට. මාවබට සඳහන් කරා වගේ ඇය ඇත්තටම බොරුවක්ද කළා තියෙන්නේ. පහුගිය දවස්වල පුවත්පත් වාර්තා කර තිබුණු ආකාරයට මෙය නාඩගමක්ද? නාඩගමක් නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරලා ඇයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරනවා. ඊළඟට අප සූදානම් දිනමින් පුවත්පත කෙරෙහි අවධානය යොමු කරන්නට ඒ සම්බන්ධ තවත් වාර්තාවක් සුවිස් ස්ථානාපති කාර්යාල සේවිකා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව CID වාර්තාව අධිකරණයට විජයානි එදිරිසිංහයි වාර්තාව ලියන්නේ. සුවිස් ස්ථානාපති කාර්යාල සේවිකාවගෙන් ප්‍රශ්න කර අවසන් වීමෙන් අනතුරුව අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පෙරේදා දිනයේදී එම නිලධාරීනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය සටහන් කරගත් අතර ඉදිරියේදී තවදුරටත් එම නිලධාරණියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදුවනු ඇති බවද ප්‍රකාශ කරයි යනුවෙන් දිනමින පුවත්පත ඒ ආකාරයෙන් වාර්තා කළා තියෙනවා. අප සූදානම් ඊළඟට දිවෙන පුවත්පතේ තවත් කතාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට රටින් පිට වූ පුද්ගලයෙක් ගැන නිශාන්ත සම්බන්ධයෙන් නිශාන්ත සුවිස් ගෙන ගිය යුද අපරාධ නඩු ගොනු කරන්න හිටපු තානාපතිනි තමාරා කියයි කීර්ති වර්ණකුල සූර්යයි වාර්තාව ලියන්නේ. රහස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙනවා ගැනීමට ක්‍රියා කළේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායක මහත්මිය ශ්‍රී ලංකා රජයට අනතුරු අගවමින් හෙළි කර ඇත යනුවෙන් දිවයින පුවත්පත ඒ ආකාරයෙන් සටහනක් විදිහට තබා තිබෙනවා. මේ සිද්ධිය තවත් දිගුවක් ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙරට මාධ්‍යවලට දෙහි කපයි කීර්ති වර්ණකුල සූර්යයි වාර්තාවල යන්නේ දිවයිනට. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මාධ්‍යවලට දොස් නගා ඇත යනුවෙන් දිවයින පුවත්පත ආකාරයෙන් වාර්තා කළා තියෙනවා. දැන් අපේ මාධ්‍යයට දොස් නගන්නට ඔවුන් කටයුතු කරනවා. අප සූදානම් ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තවත් දිගුවක් වෙත යොමු වන්නට. කිසියම් පිරිසක් විසින් පැහැරගෙන බව පැවසනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය පදවගත් කාර්යමණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දින තුනක් පෙනී සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැහැරගෙන බව පැවසනු සිද්ධිය සහ ගානියා බැනිස්ටර්ගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කර තිබෙනවා. පසුගිය නවවනදා සුවිස් ස්ථානාපති කාර්යාල නිලධාරණිය පැහැරගන්න බව පැවසෙන සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී ගානියා බැනිස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපුර මහතා කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය සහ දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට භාජනය කර වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම වාර්තාව ඔස්සේ පැහැරගැනීමෙන් පසු ඇය පහරදීම් වලට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පිරිමි වෛද්‍යවරයෙකු හමුවේ කායික පරීක්ෂණයකට භාජනය වීමට අකමැත්ත ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී සඳහන් කළා. ඒ අනුව ලිංගික අපයෝජනයකට ලක්වීම සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පරීක්ෂණයකට ලක්වීමට අකමැත්ත ප්‍රකාශ කළ ගානියා බැනිස්ටර් ඊට පෙර වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ පරීක්ෂණයට භාජනය වී ඇති බව පැවසීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම පරස්පර අදහස් දැක්වීම සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝව ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා. දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ගානියා බැනිස්ටර් ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායකට සම්බන්ධ බවත් ඒ අනුව ඇගේ මුල් නම වෙනස් කර ඇති බවයි.
තවදුරටත් ගානියා බැනිස්ටර්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඇයව ඉදිරියේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා. සුවිස් ස්ථානාපති කාර්යාල නිධාරණය පැහැරගෙන බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවීම නියමිතයි. මේ අතර ගානියා බැනිස්ටර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නියෝජිතයා ලෙස පෙනී සිටි මංජුල පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත්‍රයා බව මීට පෙර අනාවරණය වූ අතර මංජුල පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් සමග සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඇතරම මෙගන පරීක්ෂණ සිදු කරලා හෙට අනිද්දා වෙනකොට ඇත්ත නැත්ත එළිවේවි අපි බලාගෙන ඉමු. ඊළඟට මේ දවස්වල තවත් එක එක කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවට එනවා එක එක රටවලින්. මේ තවත් කතාවක් දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙන්න මෙහෙම සටහනක් තබා තිබෙනවා. කමල් ගුණරත්න අත්අඩංගුවට ගන්න ජස්මින් සුකා ජිනීවා කොමිසමෙන් ඉල්ලා කීර්ති වරකලසූරියයි වාර්තාව ලියන්නේ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා පිටු 100ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලියට ඉදිරිපත් කරමින් සර්වලෝක නීති යටතේ ඔහු අත්අඩංගුවට ගන්නයි ඉල්ලා ඇත යනුවෙන් දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් සටහනක් විදිහට තබා තිබෙනවා. එක එක රටවලින් එක එක කුමන්ත්‍රණ එන බව මා ඔබට සඳහන් කරන්නේ. මේ තවත් එක් කුමන්ත්‍රණයක්ද කියන කාරණාව සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඊළඟට අප සූදානම් වෙනස් කතාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විපක්ෂ නායකකම සම්බන්ධයෙන් අර්බුදයක් තිබ්බා. විපක්ෂ නායකකම සජිත් ප්‍රේමදාස මහත්තයාට හම්බුණා. දැන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ුත් ටිකින් ටික අර්බුදයක් මතුවලා තිබෙනවා. පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දෙන්නට ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තර්ක කරනවා. ඔවුන් කියන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් සජිත් ප්‍රේමදාස මහත්මයාට හම්බ වේද? රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙයිද? මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඒකයි. ඒ සම්බන්ධයෙන් අපි දැන් අවධානය යොමු කරමු. දිවයින පුවත්පත මෙන්න මෙහෙම සටහනක් තබා තිබෙනවා. එජාප කමිටුව රැස්වුවත් නායකත්වය ගැන එකගත්වයක් නැහැ. අකිත පෙරේරායි වාර්තාව ලියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට පත් කළ විශේෂ සයපුද්ගල කමිටුව ඊයේ පෙරේරායි රැස්ව අතර එහිදී එජාප නායකත්වය සංශෝධනයක් සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණෙන්නේ නැති බවයි දිවයින පුවත්පත එයාකාරයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අද පුවත්පත කෙරෙහි මෙයාකාරයෙන් අවධානය යොමු කරමු. අගමැති අපේක්ෂක සජිත් නම් එජාපේ පක්ෂ හා සංවිධාන වල එකගතාව තිබිය යුතුයි. පක්ෂයක නායකත්වය කියන්නේ ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක්. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියන්නේ. ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ හා සංවිධානවල එකගත්වය ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා දේශීයත්වයේ මුල් කරගත් එකම ලාංඡනයක් යටතේ පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා කියලා අද පුවත්පත සටහනක් විදිහට තබා තිබෙද්දී අපසෝදානම් මෞබිම් පුවත්පත කෙරෙහි අවධානය යොමු කරන්නට මෞබිම් පුවත්පතේ මෙන්න මෙහෙමයි තියෙන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්. මහචන්දය දිනන්න එජාපය පුළුල් සන්ධානයකට සැරසෙයි. WK ප්‍රසාත් මංජුවි වාර්තාව ලියන්නේ. පුළුල් සන්ධානයකට යන කතාව එයාකාරයෙන් තියෙන්නේ. සටහන මෙන්න මෙහෙමයි. පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය හා නියෝජනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය අතර තිබෙන ගැටලුකාරී තත්ත්වයයි එයාකාරයට වාර්තා කරලා තියෙන්නේ. මෞබිම පුවත්පත ඒ ආකාරයෙන් සටහනක් විදිහට තබා තිබෙන්නේ. ඊළඟට තවත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂය අර්බුදය විසඳා ගන්න රනිල් සජිත් පාර්ශ්ව ජ්‍යෙෂ්ඨයෝ හමු වෙති. එක්සත් ජාතික පක්ෂය පවතින අර්බුදය විසඳා ගැනීමට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නායකින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පෙරවරු සිරකුතු පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ යනුවෙන් මෞබිම් පුවත්පත සටහනක් විදිහට ආකාරයෙන් තබා තිබෙනවා. අප සූදානම් ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාවක් වෙත දැන් යොමු වන්නට.
එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වෙති අර්බුදකාරී තත්වය හමුවේ දේශපාලන උපාය උපක්‍රම යෝජනා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති සය පුද්ගල කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්ව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් එම කමිටුවට ලක්ෂ්මන් කිරියල්ල, වජිර අභිවර්ධන සහ ආශුමාරසිංහ යන මන්ත්‍රීවරු නම් කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ නියෝජනය කරනු ලබන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර, තලතාතු කෝරළ සහ මලික් සමරික්‍රම යන මන්ත්‍රීවරුන්. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අද පැවති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත් වී එම තනතුර සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දිය යුතුයයි සජිත් පාර්ශවය එහිදී අවධාරණය කර ඇති බවයි. පක්ෂ නායකතුමාගෙන් අහන්න. රනිල් වික්‍රමසිංහ මහතා මේ පහල දින නායකත්වය දෙන්නේ. ඒ සම්බන්ධව මොකද කොහොමද ඉස්සරහට දැන් ඔබතුමාට සූදානම් වෙන්නේ? බය මොකද ඉන්නේ? නෑ නෑ අගම නායක රනිල් වික්‍රමසිංහ මහතුමාවලු මේ සහාය මැතිවරණ හිටපු අගමැතිවරේ අපේ පක්ෂයේ නායකතුමා ඉතාමත් දූරදර්ශී නායකයෙක්. එතුමා දුරබල්ල කටයුතු කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ පක්ෂයේ ප්‍රතිසංවිධානය හදාගෙන එතුමා ඉදිරියට යනවා. එක්සත් ජාතික පක්ෂයේ සමගිය ආරක්ෂා කරලා අපි ඉදිරියට යනවා. කිසි අර්බුදයක් නැහැ. සාකච්ඡා සාර්ථකයි. මේ අතර සිරිකොත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති විශේෂ පක්ෂ මහා සම්මේලනයේදී ඇති කරගත් තීරණ හා එකඟතාව මත පක්ෂය ඉදිරියට කටයුතු කළ යුතු බවයි. අදාළ සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීම ඇතුළු යෝජනා හයක් සම්මත කරගෙනු අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විසින් පක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ගත් තීරණයද එහිදී තහවුරු කර තිබෙනවා. අපේ පක්ෂ මහා සම්මේලනයේදී අපි අවසාන වතාවට ගත් තීරණ අනුව උදාහරණයක් හැටියට සජ්ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් කරමින් අනිකුත් නිලධාරී සහ අනෙක් තීන්දු තීරණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපි ලබාගෙන තිබෙනවා. ඒ අනුව පක්ෂය ඉදිරියට යා යුතුව තිබෙනවා. අපේ විච්ච අඩුපාඩුකම් තියා අපිට බලන්න තිබෙනවා පක්ෂයක් හැටියට. ඒත් ඒ අනුව මම හිතනවා පුළුවන්කම තිබෙනවා ඉතාම ශක්තිමත් බලවේගයක් හැටියට මේ පාර්ලිමේන්තු මැතිවරණයට මුණ දෙන්න. එදා තීන්දුවක් ගත්තා ජනාධිපති අපේක්ෂකයා ප්‍රේමදාස මහත්තයා වෙන අතරේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ රනිල් මහත්මයා. දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා වශයෙන් නම් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිවරණ. අපි විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් නම් කරලා තිබෙනවා. එතකොට විපක්ෂ නායක හැටියට පාර්ලිමේන්තුවේ එතුමා ඉන්නවා නම් එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් විය යුතු තිබෙනවා. එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමේදී මම හිතනවා අනිත් සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය සහ අනිත් සිවිල් සංවිධාන සියලු දෙනාගේ එකඟතාවය මත පාර්ලිමේන්තු මැතිවරණයේ මෙහෙවීමට හැකි වුණොත් අන්න අපිට 113 ඉක්මවල ජයග්‍රහණය සඳහා ගමන් කරන්න පුළුවන්. පුහුට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ. හැබැයි ජනාධිපති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතකොට පරිණත දේශපාලන නායකත්වයක් ඒ බලයට පැමිණීම සඳහා අවශ්‍ය කරන ප්‍රධානම මෙවලම කඩිනම් වුණොත් කලබල වුණොත් ඒකේ ප්‍රතිවිපාක රටට විඳින්න වෙනවා. ඒ ගැන පරිස්සමෙන් අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඔබතුමාගේ පැහැදිලිව කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා තව ඉවසලා ඉන්න ඔබට පරිණත බාරට ආවෙන්නේ නැහැ. රනිල් මහත්තයාගේ බොහොම ඉහළ ඒ හින්ද පක්ෂයේ දෙදරවන්න එපා මේ වෙලාවේ තීක්ෂණ නුවණකින් වැඩ කරන්න කියලා ඒ කියන්නේ. ඒක මන් නෙමෙයි ඔබතුමා කිව්ව මං අහගෙන හිටියා. මේ අතර ගම්පහදී පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණ හංසයා ලකුණෙන් තරඟ වැදීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මොකක් කළාට අපිට සාකච්ඡා කරලා තියෙන හංසයා ලකුණෙන් යන්න මොකද දැන් අපේ රටේ මහ ජනතාවටත් පුරුදු වෙලා තියෙන හංසයා ලකුණ. අනිතක ඕනම පක්ෂවල අයට එන්න පුළුවන් ස්ථානයක් හංසයා. ඉතින් මම මෙතන ඒකට උගත් වෙලාවට එකක වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය දවසින් දවස උග්‍ර වෙන බවක් තමයි පේන්නේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්. අප සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුවත් එක්ක තෙමු පතර විස්තරෙත් එක්ක. විරාමයෙන් අනතුරුවත් ඔබ නැවතත් පතරේ විස්තරෙත් එක්ක. අප සූදානම් අද පුවත්පතේ තවත් සිරස්තලයක් කෙරෙහි අවධානය යොමු කරන්නට. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගැන පරීක්ෂණයක් ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න සොයයි නිදර්ශී වික්‍රමසිංහයි වාර්තාව ලියන්නේ. පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඇඳ වූ බවත්
යනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් එහා සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිම ක්‍රියාත්මක කරන බවත් සංවර්ධන බැංකු සහ නයෝජනා රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා කළ ප්‍රකාශයයි අද පුවත්පත ඒ ආකාරයෙන් වාර්තා කළ තියෙන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන පරීක්ෂණයක් සිදු කරන කතාවයි ඒ ආකාරයෙන් වාර්තා කළා තියෙන්නේ. ඊළඟට පසුදානම මෞමි පුවත්පතේ තවත් සිරස්තලයක් කෙරෙහි අවධානය යොමු කරන්නට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයක්. රට විනාශ කරන කුමන්ත්‍රණකාරී බලවේගයක් ක්‍රියාත්මකයි. අනවශ්‍ය පුද්ගලයන් ලංකර ගන්න එපා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයක්. මේ වර්තාව මෙන්න මෙහෙමයි තියෙන්නේ. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය අප සෝදානම් එහි වැඩිදුර වර්තාවක් වෙත දැන් යොමු වන්නට. සමහර අය බලාගෙන ඉන්නවා අරලියගහ මන්දිරයේ බණ කියනවා කිව්වහම අගමැතිතුමාට අද හාමුදුරුව බණේදී මොනවද කිව්වේ. ඊට පස්සේ අපිටත් ඇවිල්ලා කියනවා අර හාමුදුරුව නම් කිව්වා නියමිට අද කියලා එහෙම කියනවා. ඒක මේ මානසික රෝගයක්. මං අද ඉතා වගකීමෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගත වෙච්ච අවුරුදු 4 කාලය තුළ අපේ රට විනාශ කරන සුවිශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි ඉලක්කය තමයි මේ රාජපක්ෂවරු විනාශ කිරීම. මම ඉල්ලා හිටනවා ජනාධිපතිතුමාගෙන ඔබතුමාගෙනයි ඔබ දෙපළ ළඟට අනවශ්‍යය ලං කරගන්න නම් එපා. 2010 ජනාධිපතිවරණයට මාසිකට විතර ඉස්සෙල්ලා එක්තරා රටකින් යුවලක් ආවා ඔබතුමා ගැන ලොකු පැහැදීමකින් උදව් කරන්න කියලා. ඒගොල්ලෝ වාර්තාවලින් දැනගත්තා දිනන්නේ ඔබතුමා කියලා. ඊට පස්සේ ඔන්න කුමන්ත්‍රණකාරයෝ දෙන්නෙක් ඔබතුමා ළඟට එව්වා. ඔබතුමත් හිතුවා අනේ ඇත්තටම මට උදව් කරන්න ආවා කියලා. ඊට පස්සේ දිනපු ගමන් ඒ දෙපළ ඉල්ලුවා අපිට රූපවාහිනිය දෙන්න කියලා. අන්තිමටම ඒගොල්ලෝ තමයි කුමන්ත්‍රණකාරයෝ හැටියට ගොඩක් වැඩ කළේ. 2010 ජනාධිපතිවරණයට මාසයක් විතර තියෙනකොට ගෝඨාභය මහත්මයා ළඟට නම් ඒ කාලේ කිට්ටු වෙන්න බැරි වුණා. බැසිල් මහත්තයා ළඟටත් කිට්ටු වෙන්න බැරි වුණා ගොඩක් අයට. ඔබතුමා අපච්චි නිසා ඔබතුමාට ගොඩක් අය ලං වුණා. ඒ ලං වෙච්ච අයම තමයි අන්තිමට පහර දුන්නේ. මේ රට විනාශ කිරීමේ මූලධර්මවාදී බලවේගය ගොඩක් මිල මුදල් තියෙනවා. ඒගොල්ලොන්ට පුළුවන් ගොඩක් අයව මුදල් වලට ගන්න. අනේ හරි කනගාටුයි කියන්නේ සමහර ස්වාමින් වහන්සේලවත් ගන්නවා අරගෙන තියෙනවා. පින්වත් අගමැතිතුමනි කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ කාරණාව ප්‍රසිද්ධිය කියන්නේ මොකද? එතකොට අර ලං වෙන අයට පොඩි චකිතයක් ඇති වෙනවනේ. ආ මේ උඩුවේ හාමුදුරුව කියපු කෙනෙක් කියලා හිතයිද කියලා. මට නඩු 7ක් තියෙනවා. පළවෙනි නඩුව අලින් සම්බන්ධව නඩුව. දෙවෙනි එක මොකද්ද? පන්සලේ පිරිත් දානවා කියලා. එවකට හිටපු අගමැතිතුමාගේ අනුග්‍රහයෙන් මිලින්ද මොරගොඩ මහත්මයා ඒ නඩුව දැම්මේ මට නෙවෙයි. එතුමා කිරළපණේ නම් ජීවත් වෙන්නේ එතුමාට තිබුණනේ. මට ඇවිල්ලා කියන්න හාමුදුරනේ පොඩ්ඩක් ඔය ස්පීකරේ හරවන්න වෙන පැත්තකට කියලා. එහෙම කිව්වනම් අනේ අපේ මිච්චර බණ කියන කුරා කූඹියෙකුටවත් කරදරයක් කරන්න අකමැති අපි කවුරු හරි කෙනෙක් කිව්වොත් ඉල්ලීමක් අපි අපට දානවද? එතුමා මේ මුළු ලංකාවෙම පිරිත් ඇහෙන සද්ද නතර කරන්න ආරම්භක පියවර එතනින් තැබුවේ. අද ඒ වගේ ඇත් ලං වෙන්න උත්සාහ කරනවා ඔබතුමාලට. මේ ගත වෙන්නේ කාල විපත්ති කාලයක්. අපි හැම කෙනෙක්ම මේ කාලය තුළ වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. හාමුදුරුවෝ කියන්නේ ලංකර ගන්න අය ගැන ඔය කවුරු කවුරුත් ලංකර ගන්නකොට ටිකක් පරිස්සමෙන්. ඊළඟට අපි සූදානම් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි අවධානය යොමු කරන්නට ජවිපෙන් මහචන්දේට දින 50ක වැඩක්. අනුරාධා හේරත් වාර්තාවලිය යන්නේ මොබිමට. දේශපාලන පලිගැනීමලට ලකුවන්ට සහන සැලසීම සඳහා විමර්ශනයක් සිදු කළා. මැතිවරණ ඉලක්ක කරගැනීමෙන් ජනතා විමුක්ති පෙරමුණ දින 50ක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියන කතාව මැතිවරණ ඉලක්ක කර ජනතා විමුක්ති පෙරමුණ දින 50ක් තුළ මුළු රටම ආවරණය කරන දැවැන්ත ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ආරම්භ කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරපු කතාවයි මෞබිම් පුවත්පතේ ආකාරයට වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපේ කාදිනල් හිමියන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. අගරදුගුරු හිමිපාණෝ ත්‍රිවිධ හමුදාවට තුති පොදදි. මෙන්න මෙහෙමයි සටහන තියෙන්නේ. ශ්‍රී ලංකේ කියන සියලු දෙනාට අභිමානවත් අන්දමින් ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ත්‍රිවිධ හමුදාව ගන්නා පියවර පිළිබඳව ස්තුතිවන්ත වන බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිල රජිත හිමිපාණන් ප්‍රකාශ කළා කියන කතාව එයාකාරෙන් මොබිම් පුවත්පත වාර්තා කළා තියෙනවා. අප සූදානම් එහි වැඩිදුර වාර්තාවක් වෙත දැන් යොමු වන්නට. නත්තල කියලා කියන්නේ දරුවෙකුගේ උපත ගැන කතා කරන අවස්ථාවක්. දරුවන්ගේ මංගල්‍යය. දරුවන් පිළිගන්නා මංගල්‍යය.
ඔබත් මෙන්න මේ කතාවේ සුරකි පියා යුසේතුමා වගේ මිනිස්යාගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබගේ ජීවිතය පූජා කරනවා. ඔබ සටන් වදින්නේ වැරදි දේ කරන අයගෙන් හොඳ අයව ආරක්ෂා කරන්නට. ඒ නිසා යුද්ධ හමුදාව විසින් සහ අනිකුත් හමුදාවන් විසින් කරන ලද නොයෙකුත් පරිත්‍යාගයන් ගැන අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ලෝකයේ තුල සාමය ඇති කිරීමට මිනිස්යාගේ ගෞරවය උත්තරීතරත්වයේ ආරක්ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. නමුත් අපරාදේ මේ අවුරුද්දේ පාස්කු ඉරිදා ජීවිත සෑහෙන ප්‍රමාණයක් නිෂ්කලංකේ නැති වී ගියා. ඒ නොමග ගිය පිරිසකගේ හිතුවක්කාර වැඩ කටයුත්තක් නිසා මිනිස්යාගේ ආත්මාර්ථකාමීත්වයට ගොදුරු වෙච්ච කට්ටියක් අපේ මිනිස්යන්ගේ ජීවිත උදුරා ගත්තා. අපි සෝදානම් යලිත කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වන්න පතර විස්තරෙත්. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් පතර විස්තරෙත් එක්ක. පූජ්‍ය මුරුත්තටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රකාශයක් අද මාවබිම් පුවත්පත මෙන්න මෙහෙම සටහනක් විදිහට තබා තිබෙනවා. මෛත්‍රී රනිල් ආණ්ඩුව විනාශ කළ ආර්ථිකය නංවන්න ගිහි පැවදි සියලු දෙනා රජයට ආධාර ලබා දෙන්න. වර්තාව මෙන්න මෙහෙමයි. ඉකුත් රජය විසින් රටේ ආර්ථිකය විනාශ කර දමා ඇති බැවින් නැවත ආර්ථිකය ගොඩනගන්නට රටේ ගිහි පැවදි සියලු දෙනා තම තමන්ට හැකි පමණින් රජයට මූල්‍ය ආධාර ලබා දෙන්නයි රට රකින්න ජනහඬ සංවිධානය රටවැසියන්ගෙන් ඉල්ලා සිටිය යනුවෙන් බාමිපුවත්පත සටහනක් විදිහට තබා තිබෙනවා. ඒ දවසේදී මහා සංඝරත්නය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් විශේෂ හෙළිදරව් කිහිපයක් සිද්ධ කළා. අප සූදානම් ඒ වෙත යොමු වන්නට. සමාජවාදී බලාපොරොත්තු මල්පල ගන්වන්නට අදහස් උදහස් බෙදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම සැලසුම් සහගත විදියට කූට විදියට රට විනාශ කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේ තවත් එක්තරා අවස්ථාවක් ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ සිද්ධියෙන් එළියට එනවා. ඒ සඳහා පළවෙනි කාරණය තමයි උපුල් කුමරප්පෙරුම මේ ගාලියා බැටිස්ට ෆ්‍රැන්සිස් හෙවත් ශ්‍රියාලතා පෙරේරා කියන නිලධාරිණිය වෙනුවෙන් පෙනී සිටපු නීතිඥ. මේ උපුල් කුමරප්පෙරුම කියන පුද්ගලයා සම්බන්ධයෙන් අපි කියනවටත් වැඩිය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහත්මයා කරන ප්‍රකාශය මේ වෙලාවේ මං හිතනවා අපි බලන එක හොඳයි කියලා. උපුල් කුමරප්පෙරුම බෞද්ධ මංගලයේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසනායක කුණා අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයේ දිනිච්චදියා. ඉතින් දැන් මෙයා නාවල සුද්ධ කරලා අරගෙන තියෙන්නේ මේ උපුල් කුමරප්පෙරුම කියන පුද්ගලයාම තමයි හමුදාවේ රණවිරුව සිරගත කරනකොට ඒ රණවිරුවන්ට සිරගත කිරීමට අදාළ කරවෙන විදිහට අධිකරණයේ ඉදිරියේ පෙනී සිටපු කරුණු දක්වපු නීතිඥවරේ. නැත්නම් සානියුබේෂේකර මහත්තයලා කෘතිමව නිර්මාණය කරපු විශාල නඩු ප්‍රමාණයක පැමිණිලිකාර පාර්ශවයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා උපුල් කුමරප්පෙරුම කියන මහත්තයා. එතකොට ඊ දවසේදී අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා මේ ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම සම්බන්ධයෙන්. තානාපති සේවයක තියෙන සම්බන්ධකම් ඒ තියෙන සහයෝගය දැන් පළුදු වෙමින් යනවා. ඒක පැහැදිලි ස්විස් තානාපති කාර්යාලය සමග ඇති වුණ සිද්ධියේදී රජයේ වගකීමකින් තොරව වැඩ කිරීම සහ දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධ. මොකද්ද මේගොල්ලෝ මේ කියන්න හදන්නේ? බලයටපත් වෙච්ච ආණ්ඩුව එහෙම නැත්නම් ජනාධිපතිවරයාට බටහිර රටවල් දිනා ගැනීමට පුළුවන්කමක් නැහැ. බටහිර රටවල් එක ගැටුම් ඇති කරගත්තොත් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්බාධක වැටෙනවා. ඒ නිසා එළමෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපට ඡන්දේ ලබා දෙන්න කියන ඉල්ලීමයි මේගොල්ලෝ කරන්නේ. රාජිත සේනාරත්න මේ තිරය පිටුපස ඉන්න ප්‍රධානම සංස්කාරකවරේ. ඒ විතරක් නෙමෙයි, පහුගිය ජනාධිපතිවරණයේ පරාජයෙන් විලිවසා ගන්න බැරුව හිටපු සජිත් ප්‍රේමදාස මහත්මයා තමන් කරලියට එන්න පාවිච්චි කරනවා මේ කියන කාන්තාවට සිද්ධ වුණා යයි කියන කරදර සම්බන්ධව ප්‍රතිචාර දක්වන්නේ. සුදර්ශන ගුණවර්ධන කියන හාදයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා විදිහට පහුගිය කාලේ කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, පහුගිය දශක ගණනාව ඇතුළේම මේ රටට හානි කරන, රටට විනාශ කරන එන්ජිඕ නඩත්තක එකතු වෙලා කටයුතු කරපු හාදයෙක්. මේ වෙන විට සුදර්ශන ගුණවර්ධනගේ රාජ්‍ය නවන සංවිධානයක් තියෙන නාවලපාරේ විජේබා මාමතේ රයිට්ස් නව් කියන එන්ජිඕ එක. එතකොට ස්විස්ටර්ලන්තයේ ආධාර වලින් තමයි මේ එන්ජිඕ එක ක්‍රියාත්මක වෙන්නේ. රටේ ඇතිවෙච්ච පුංචි පුංචි සිද්ධි මහා විශාල සිද්ධි විදියට හුවා දක්වමින් ඒ සිද්ධි හරහා රටට අපකීර්තියක් ඇති කරමින් ජිනීවා වලට ගතු කියලා කියපු හාදේ
එවගේම තමයි මංජුල පෙරේරා කියන හාදේ මාධ්‍ය රවට්ටලා පෙනී ඉන්නවා. එතකොට බෙවන් පෙරේරාගේ පුතා තමයි මංජුල පෙරේරා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාගේ. එතකොට බෙවන් පෙරේරා කියන්නේ කවුද? ඇත්තටම බෙවන් පෙරේරා කියලා කියන්නේ තනිකරම මැරයෙක්. අපි දන්නවා මේ රටට විශාල කීර්තියක් අත්කරලා දුන්න චරිතයක් තමයි දිලන්ත මාළගමුව කියලා කියන්නේ. ඔහුගේ ඝාතනය කිරීමේ ඒ ඝාතන කුමන්ත්‍රණයේ පිටිපස්ස හිටියේ මේ බෙවන් පෙරේරා. ඒ නිසා අපි කියනවා වහාම ආණ්ඩුවට මේ සියලු සාධක මේ සියලු පුද්ගලයෝ වහාම අත්අඩංගුවට අරගෙන මේ සම්බන්ධව නිසි පරීක්ෂණය කරලා නීති ක්‍රියාත්මක කරන්න. ඒ හෙළිදරව් කිරීම කිහිපයක් මහා සංඝරත්නය සිදු කරපු මේ දවස්වල මාධ්‍යයට කෙමෙන් කෙමෙන් බලපෑම් එල්ල වෙනවානේ මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන්. පසුගිය දවසක කඩවතදීත් මාධ්‍යවේදීන්ට පහර දීමක් සිදු කළා. මෞපිවත් පත මෙන්න මෙහෙම සටහනක් විදිහට තබා තිබෙනවා. එය මාධ්‍යවේදීන්ට හයිය පෙන්වූ කඩවත ඉන්ධන පිරුම්හලට තහනමක්, මැරවර සේවකයන් දෙදෙනාත් රිමාන්ඩ්. මාධ්‍යවේදීන්ට පහර දී පරුස වචනයෙන් බැනවැදී මැරවර වෙස්ගෙන හැසිරුණු සේවකයන් දෙදෙනා කඩවත පොලිසිය විසින් 10 වෙනිදා අත්අඩංගුවට ගෙන 11 වෙනිදා මහර අධිකරණ ඉදිරිපත් කර ඇති අතර ඔවුන් 12 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත යනුවෙන් මෞබි පුවත්පත සටහනක් විදිහට තබා තිබෙනවා. ඊළඟට අප සූදානම් විදෙස් වාර්තා කීපයක් කෙරෙහි අවධානය යොමු වන්නට දිවයින පුවත්පතෙන්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. යතුරුපැදි කරුවෙකු මරණයට පත් කළ අමරිකානු නිලධාරිනියට නඩු පැවරේ. මියන්මාරට එල් වූ සමූල ඝාතන චෝදනා අවුන්සන් සුකී ප්‍රතික්ෂේප කරයි. ඊළඟට තිනවා ඇමරිකාවට එන යන සියලු දෙනාගේ මුහුණු වීඩියෝගත කිරීමේ වැඩපිළිවෙල 2020 ආරම්භ වේ යනුවෙන්. අප සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුවත් එකතු වෙමු පතර විස්තරෙත් එක්ක. නැවතත් පතරේ විස්තරෙත් එක්ක එන්න කාටුන් බලන්න මේ පැත්තට. අපි සූදානම් දිනමිනේ දර්ශ කපුගේ කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකා කණ්ඩායම පහුගිය දවස්වල දකුණු ආසියානු ක්‍රීඩාවලදී පදක්කම් ලැබුවා. ශ්‍රී ලංකාවට මේ පදක්කම් එල්ලලා තිබෙනවා. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කියලා බෝඩ් ලෑල්ලක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද හෙට දිවයිනට පැමිණෙනවා. පහුගිය දවස්වලත් කීප දෙනෙකු පැමිණියා. එයයි කාටුනේ මේ ආකාරයට දක්වලා තිබෙන්නේ. අප සූදානම් ලංකාදී පුවත්පතේ සමන්ජී ලීනාරච්චුගේ කාටුනියක් කෙරෙහි අවධානය යොමු කරන්නට මෞබිම් පුවත්පතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. තමුස්සගේ මලුකබල හොරු උදුරගෙන ගියා කියලා මරලතෝනි ඇයි? මොකෝ මල්ලේ රත්තරන් තිබුණ දෝයි කියලා පොලිසිය රාලහාමි කෙනෙක් අහනවා. අනේ නෑ රාලහාමි, ඒත් රෑට උයන්න ගන්න හාල් කිලෝවක් තිබුණා. ඒකේ හාල් කිලෝවක් තිබිලා තියෙන්නේ. උස්සගෙන ගිහිල්ලා මරලතෝනි දෙනවා එක්කෙනෙක්. ඊළඟට අප සූදානම් එම්.ඩි. වීරරත්නගේ කාටුනයක් කෙරෙහි අවධානය යොමු කරන්න මෞබිම් පුවත්පතේ මෙන්න කීප දෙනෙක් තාප්පවල චිත්‍ර අඳිනවා. හිටපු ජනාධිපතිතුමා වගේ පැත්තකට ලහනවා. ඒ කාලේ ඔය තාප්ප තිබුණේ නැද්ද? ඒ කාලේ ඔය තාප්ප තිබුණේ නැද්ද කියලා හිටපු ජනාධිපතිවරයා ඒ විදිහට අහන්නේ. ඊළඟට අප සූදානම් ලංකාදීප පුවත්පතේ මේ ඒතුමා කාටුනය කෙරෙහි අවධානය යොමු කරන්නට මෙන්න මෙහෙමයි තියෙන්නේ. සර්ගේ මලයාගේ ලක්ෂ 20 වැටුප ලක්ෂ 2 හමාරට බස්සලා නේද? ඒක තමයි මගේ පැජට් පාරේ ගෙටත් කේලීද දන්නේ නැහැ. කවුද මෙහෙම කියන්නේ? හිටපු ජනාධිපතිවරයා. ඒක කරන එකක් නැහැ. එතුමත් කවදාහරි විශ්‍රාම යනවනේ. ඒ විදිහටයි තියෙන්නේ. ඊට පස්සේ තලන්ගේ අනේද කියන්නේ කවිය කරේ දැන් අවධානය යොමු කරමු. MCC සුවඳය ඉස්සර ගඳය පවසයි මැතිතුමා ගම්මන් පිළ උදය පාසල් නිල ඇඳුම ගෙන දෙයි හිස රදය වවුච ඩලස් අලහා පෙරුමට හොඳය. දැන් MCC හොඳයි වගේද පේන්නේ යන්නේ ගම්මන් පිළ මහත්තයාට. ඒ තවයි තලන්ගේ කවියෙන් දක්වලා තියෙන්නේ. ඊළඟට අපි සූදානම් දාසගේ කාටුනයක් කෙරෙහි අවධානය යොමු කරන්නට මෙන්න ගම්මන් පිළ මහත්තයා වගේ මේ යන්නේ බාල්දියකුත් අරගෙන සුදුහුණු ගාණ්ඩද මේ යන්නේ MCC කියලා පැත්තකින් බෝඩ් ලෑල්ලකුත් තියෙනවා. සුදුහුණු ගාන්න යනවා වගේද පේන්නේ ගම්මන්පිල මහත්තයා. කාටුනෙන් එයයි දක්වලා තියෙන්නේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂ අර්බුදයක් දිවයින පුවත්පතේ මෙන්න මෙහෙම තියෙනවා. කාටුනයක් විදිහට ඇඳලා බොහොම තෙහෙට්ටු වෙච්චි අලියෙක් ඉන්නවා. ඒකේ නැගලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙකුයි, සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙකුයි, වැස්සට ගිරිලා ඉන්න අලියෙක් මේ ඉන්නේ. බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. හෙණ්ඩුවක් අතේ තියාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ.
මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයයි ඒ ආකාරයෙන් දිවයින පුවත්පතේ කාටූනයක් විදිහට තියෙන්නේ. ඊළඟට අපි සූදානම් ලංකාදීප පුවත්පතේ තවත් කාටූනයක් කරෙහි දැන් අවධානය යොමු කරන්නට. මෙන්න තියෙනවා ගස් තුනක්. ගස් තුනේ මොනවද තියෙන්නේ? ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක, පක්ෂ නායක කියලා බොහොම අමාරුවෙන් එහෙට මෙහෙට යන්න කෙනෙක් ඉන්නවා. කවුද මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ පේන්නේ? ජනාධිපති අපේක්ෂකත්වය නම් හම්බුණා, බොහොම අමාරුවෙන් දැන් විපක්ෂ නායකකමත් හම්බෙලා එහා පැත්තට පැනලා තියෙනවා. ඊළඟට පක්ෂ නායකකම හම්බ වෙයිද? පක්ෂ නායකම කියන එකට මේ අතුරේ යන්නේ, එයාට පක්ෂ නායකකමත් හම්බ වෙයිද? එයයි දක්වලා තියෙන්නේ. ඊළඟට අපි සූදානම් 30 හේවා විස්සගේ හිනා වැස්ස කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්නට. ඔන්න පුටු තනගයක් තියෙනවා. ඉන්නේ කවුද මේ? ඉන්නවා රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි. දෙන්නා පක්ෂ නායක කියන පුටුවටයි මේ තනග කරන්නේ. දෙන්න බොහොම මාරුවෙන් ඉඳගෙන ඉන්නවා. කාට පක්ෂ නායකකම හම්බ වෙයිද හෙට අනිද්ද වෙනකොට අපට දැනගන්නට පුළුවන් වෙයි. අපි සූදානම් ලංකාදීප පුවත්පතේ දාස සුවාරිස් කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්න. දාස හපුවලානගේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා පැත්තකට වෙලා. සර්, තවම විපක්ෂ නායකකම විතරයි නේද? ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙක් කියනවා, තෙලෙන් පැද්දත් කිරෙන් පැද්දත් කොබෙයියා කොබෙයියමයි බං. අද පත්තරේ ප්‍රියන්ත්‍රේරගේ ඩොක්ටෝක් අපි බලලයිමු. මෙන්න මෙහෙමයි තියෙන්නේ. UNPA ඉදිරි තීරණ ගන්නේ UNPA ලොක්කයි කමිටු එකුණුළු. එහෙනම් මේ සැරෙත් අර ඔරිජිනල් ඩයිනමෝවෙන් වැඩක් වෙන එකක් නැහැ. ඔරිජිනල් ඩයිනමෝව. ඊළඟට අපි මව්බුම කෙරෙහි අවධානය යොමු කරන්න සූදානම්. මෙන්න දෙන්නේ කතා වෙනවා. විපක්ෂ නායක තනතුරට අදාළ පහසුකම් තවම ලැබිලා නැතිලු. අනිත් පැත්තේ ඉන්න කෙනා කියනවා, ඔක්සිජන්ද? අන්න ඒ කතාවයි තියෙන්නේ. ඊළඟට අපි සූදානම් බෙම්පියා කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්නට. මෙන්න මෙහෙමයි තියෙන්නේ. UNP එක මහමැතිවරණයට තරඟ කරන්න කලින් හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගන්න යනවලු. ඒක හොඳ වැඩක්. ඒත් පහුගිය කාලේ කියපු දේවල් අනුව එයාලට පුළුවන්ද එහෙම යන්න? ඇබැද්දියක් වුණාම චාලි අයියේ සමහර අයට පන්සල් මතක් වෙන්නේ. පන්සල් මතක් වෙන්නේ හැබැද්දියක් වුණාමමද? ඊළඟට අපි සූදානම් දිවේනේ කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්නට. Facebook මහමැතිවරණයටත් UNP නායක රනිල් කියන්නේ. තව කල්ප කාලාන්තරයකට ඒක එහෙම තමයි බං. තව කල්ප කාලාන්තරයකට එහෙමමද? ඊළඟට අපි සූදානම් දිවේන පුවත්පතේ අනුරාධගේ ඕකයි තත්වේ කවිය කෙරෙහි අවධානය යොමු කරන්නට. බහමැති වරණයෙන් නායක රනිල් තමා කීවේ අකිල ලොකුවට වංගුවක් දමා. උඩදා ගන්න සිටි උදවිය සජිත්තුමා එහෙ මෙහෙ දුවති කලබලයෙන් ඇඳුම් තෙමා. අපි සූදානම් දවසේ කාටුන් පෙළ අවසන් කරන්නට ජනරාණිගේ කාටුනේ කෙරෙහි අවධානය යොමු කරන්නට. මෙන්න මෙහෙම, මව එක්සත් ජාතීන්ගේ මහලේකම්කමට සුදුසුයි කියලා කටකතාවක් යනවා. කවුද මෙහෙම කියන්නේ? ඊට පස්සේ රාණි හනවා, ඇව්වට තරහ ගන්න එපා සර්. ඒකේ ඡන්ද තියෙන්නේ නෑ නේද? ඒකේ ඡන්ද තියෙන්නේ නෑ නේද? මොකද දිනන්න පුළුවන් වෙයිද? අපි සූදානම් මද දවසේදී පත්තරේ විස්තරෙන් මේ ආකාරයෙන් සමුගන්න යන්නට එක්වන්න කියලා ආරාධනා කරනවා මේක පුදුම ලෝකයක් එක්ක.